අද අපි මේ මාධ්‍ය හමුව මගින් ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ හරහා මේ රටේ ජනතාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ කවුරුත් දන්නවා ඉකුත් 25 වෙනිදා අපේ පක්ෂේ නායක උත්තර ලංකා සභාවේ සභාපති විමල් වීරවන් සහෝදරයා ගාලු මුවදුර අරගලය පිටුපස ඇතුලාන්තිබූ ඇතුලාන්තයේ පිළිබඳව නවය සැඟවුණු කතාව නම් මේ කෘතිය සම්පාදනය කරලා එළි දක්වනු ලැබුවා විමල් වීරවන් සහෝදරයාගේ මේ කෘතිය සම්බන්ධයෙන් අද ජාතිකව විතරක් නෙවෙයි ජාත්‍යන්තර දේශපාලන ලෝකයක් විශාල ලෙස කැළඹීමකට ලක් කරලා තිබෙනවා මේ කෘතිය පිළිබඳ ඉතාම කලබලයට පත් වුණු ඇමරිකානු තානාපති දුලිචන් මැතිනිය මේ කෘතිය පිළිබඳ ඉතාම වේගෙන් මේ කෘතිය ඉංග්‍රීසියෙන් තාම මේක අපි පරිවර්තනය කළත් නැහැ එතුමිය පරිවර්තනය කරගෙන මේ පිළිබඳ ප්‍රතිචාර දක්වලා කිව්වා මේ පිළිබඳ අය බලවත්සේ කම්පාවට පත් වෙනවා ඒ වගේම මේ කෘතිය ප්‍රබන්ධයක් කියලා අය කිව්වා ජුලි චන් ඇමරිකානු තානාපතිට ඊට පස්සේ ඔබ දැක්ක බහුගිය දවසේ පාර්ලිමේන්තුවට ආපු ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මහත්තයා මේ කෘතිය පිළිබඳ පරල වෙලා විමල් වීරවන් සහෝදරයාට අවලාද මඩ ගගහ මහ පරල වීමකින් යුක්තව බෙරිහන් දුන්නා. ඒ වගේම අපි දැක්ක පාට්ලි ජම්පි කරන රණෝක මහත්තයාත් පුවත්පත් සාකච්ඡාවක් තියලා නන්දොඩවනවා. ඊට පස්සේ ඊයේ අර අරගලේ නීතිඥයොද කවුද කියා ගන්න පිරිසකුත් විලාප දෙනවා අපි දැක්කා කෑ ගහනවා අපි දැක්කා මේ संचारक होटल कामर वाल सिद्ध वेच देवल हरी राट राट एक तंग वाल सिद्ध वेच देवल हरी निवे मे पोते विमल वीरवंश सोदरे लिवे हिमेकाक मंगिता हिटियान रोहन कुमार महत्या तुम अदे तुम हिटियान हिता में कूडारंग से सिद्ध वेच के लिए लिया नदी बै बै नवे संग उनको अताव हिम पोताक ने वे ए नीति क्यों हिमेकाक की नो में अरगले पैत्त पला धीर पुने थी के ने कोमत में हिम कृतिया क्ली वे किया ए वगे में कताव क्यों आ जनता विमुक्ति प्रबने प्रधान लेकम ठिल्विन सिल्वास हो दरिया यद की नो अरगले में विमल वीरवंश हिटियत ने में विमल वीरवंश ගෙන යත් විවිධ නන්දෙඩ විලිකලා අපි මේ මහත්තුරුන්ට කියන්නේ මේ සීළු මහත්තුරුන්ට ජුලි චන්නෝනටයි පාට්ලි ජම්පි කරනවක මහත්තයටයි සරත් පොන්සේක මහත්තයටයි ඊට පස්සේ අර තවත් අරගලේ හිටපු කවුද බන්ද අලි කියන කෙනෙක් අර ජන්ඩිකා කුමාරතුංග නෝන ගාව දැන් පිටිපස්සෙන් වැටලා ඉන්න හාදයා මේ මහත්තුරු ඔක්කොම කවුද මේ डंग में खुती ऐली जग की मत एक गालू मुआदुर आरागले पीटीपास से तीचे ईनिया आरागले पीटीपास से तीचे अत्त कताव गालू मुआदुर आरागले अतुलांते नमीन नवय संगोनु कताव ऐली जग कुआड पसे अमेरिकानु पिल्ले टिको कुम डंग इका पर्या इका ऐली एट बहला तीनो दंबलन सरत पोंसे का महत्त्व फील मार्शल දැන් උන්නේ හරා තමයි අපේ රටේ රෙජීම් චේන්ජ් එක කරගන්න හැදුවේ මුලින්ම 2010 උන්නේ හරහා මේක කරගන්න හැදුවා ඒක බැරි වුණා දැන් බලන්න අපි දන්නවා මානව හිම්කම් කොමිසම ජාත්‍යන්තර යාන්ත්‍රණයක් හැදුවා ඒගොල්ලෝ හැදුවා සත්‍ය සහ යුක්තිය පිළිබඳ ආයතනයක් ව්‍යාපෘතිය යස්මින් සූකා ඒ යස්මින් සූකලගේ සත්‍ය සහ युक्ति पीलिबंद व्यापति युधापराध चोदना नंगोलती शवेन्द्र सिल्वा महत्यर नंगोलती पिटु एक सतरा के चोदना पत्रे पिटु संख्या इवागे मैं कमल गुणरत्न पिटु सी आई तब मे आदि चोदना पत्र के तीन जगज सूरी महत्य नड़ उन्हें अंत बेरुना पेन लै है भाई को हिटपु हमुदापति फील मासल सरस फोन से कट यस्मिन सूकल वचने अक्वत किए नो ने ऐ नोकियान
සරත් පොන්සේකා කියන්නේ යස්මින් සූකලාගේ සුවචකීකරු ගෝලෙක්, ජුලි චන්නෝන්ලාගේ සුවචකීකරු ගෝලෙක්, වික්ටෝරියා නූලන්ලාගේ සුවචකීකරු ගෝලෙක්. එතුමාට විතරයි ඊනියා ඔය ගාලු මුදුර අරගලේ කතාවක් දුන්නේ, එතුමාට විතරයි. මොකෝ මේ එතුමා ඇමරිකානු දානාපති කාර්යාලයේ සන්ටැමියෙක්. එතකොට මේ කෘතියෙන් සරත් පොන්සේකාව හෙලිදරව් වෙනකොට සරත් පොන්සේකා කලබල වෙන එක අපිට තේරුම් ගන්න පුළුවන්. ඊටාම සාධාරණයි. ඊටාම සාධාරණ. පාඩ්ලි චම්බිකරණෝක මහත්තයත් මේකට කලබල වෙන එක සාධාරණයි. ඇයි? ඔහුත් මේ බැරි වෙලාවක්වත් කතාන ප්ලෑන් ඒ අනුව කතානායක තුමාගේ නායකත්වයෙන් අන්තර්ගාල නාණ්ඩුවක් හැදුවනම් ඒකේ පාඩ්ලි චම්පික රණෝකටත් ඇමරිකාව ඉඩක් දෙනවා. MCC ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තාම පෙනී ඉන්න මිනිහෙක් තමයි පාඩ්ලි චම්පික රණෝක. ඊළඟට ඔය අරගලේ නීතිඥෝ කියන හාදයෝ, එතකොට අර රූපවාහිනියට පැන්න හාදයා දැන් චන්ද්‍රිකා කුමාරතුංගාව ඉන්නේ. දැන් බලන්න පැතුම් කරන කියන එක කියලා කොහෙද ඉන්නේ? දැන් ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක. දමිත අබේරත්න අරගලේ නායිකාව දැන් ඉන්නේ කොහෙද? දැන් සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක. දැන් එයාත් හිටානේ මොනව හරි කියයි. එතකොට දැන් මේ කෘතිය එළි දැක්වීමත් එක්ක මේ ශ්‍රී ලංකාව ඇමරිකානු තිප්පොලක් බවට පත් කර ගැනීමේ දඩබිමක් බවට පත් කිරීම සඳහා ගෙනාපු ඊනියා අරගලේ පිටිපස්සේ හිටපු වික්ටෝරියා නූලන්ගේ පිටපත අනුව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ගේ පිටපත අනුව ඇමරිකානු තානාපති ජුලි චන් අධ්‍යක්ෂණය කරපු මේ ඊනියා ගාලුමෝදුර අරගලය නොවෙනසේ නම් ගෝල්ෆේස් අරගලය පිළිබඳ සැබෑ සාධක සාක්කි තොරතුරු කරුණු ඇතුළත්ව විමල් වීරවන් සහෝදරයා මේ පොත කෘතිය රචනා කළා. අපි 25 වෙනිදා මේක එලි දැක්වුවා. දැන් ජාතික තලයේ විතර නෙවෙයි ජාත්‍යන්තර තලයේ බලවත් දේශපාලන ආන්දෝලනයක් ඇති වෙලා තිනවා. ඇමරිකානු පිල්ලි දැන් පොන්සේකා වෙන්න පුළුවන්, ධනී සලී වෙන්න පුළුවන්, අරගලේ නීතිඥයෝ වෙන්න පුළුවන්, පාඩ්ලි චම්පිකල වෙන්න පුළුවන්, ටිල්වින් සිල්වල වෙන්න පුළුවන්. ඇමරිකානු පිල්ලි ටික දැන් එකපාරයා එක මේකට ගහගෙන යනවා. ජුලි චන් එක්ක එකතු වෙලා අපි මේ මහත්තුරුන්ට කියන්නේ මෙච්චරයි. අපි චම්පික රණෝක මහත්තයර කියන්නේ, අපි වොන්සේක මහත්තයර කියන්නේ, අපි ටිල්වින් සිල්වා සහෝදරයාට කියන්නේ, අපි ඔය අනිත් හාදෙයන්ට කියන්නේ, ලපයි සිපයිට ඔක්කොටම අපි කියන්නේ මේ පොතේ කරුණුත් එක්ක එන්න. මේ පොතේ තියෙන කරුණුත් එක්ක එන්න වාද කරන්න. මේ පොතේ තියෙන සාක්කීත් එක්ක එන්න වාද කරන්න. මේ පොතේ අපි ඉදිරිපත් කරලා තියෙන සාධකත් එක්ක එන්න වාද කරන්න. මේ පොතෙන් අපි ඉදිරිපත් කරලා තියෙන දේශපාලන හරයන් එක්ක එන්න වාද කරන්න. අපි ඔයගොල්ලන්ට පෙන්වන්න මහත්තයෝ ශ්‍රී ලංකාව ඇමරිකානු දඩබිමක් තිප්පොලක් බවට, නැත්නම් ලිබියාවක් හයිටියක් බවට, අද යුක්‍රේනයක් බවට පත් කරගන්න මේ ඇමරිකානු මෙහෙයුම පිළිබඳව තමයි මේ අධිරාජ්‍යවාදී මෙහෙයුම පිළිබඳව තමයි මේ කෘතිය රචනා කළේ. එහෙම නැතුව ගෝල්ෆේස් අරගලේ ඇතුලේ තියෙන ඒ කූඩාරම් ඇතුලේ වෙච්ච ඒවත්, රෑට රෑට ඒවා ඇතුලේ සිදුවෙච්ච ඒවත්, ඒව ළඟ තියච්ච සංචාරක හෝටල් වල ඇතුලේ තියච්ච ඒවත් නෙවෙයි අපි මේ පොතෙන් ලිව්වේ. මේ රට අද ගෙනihin තිබෙන මේ ප්ලෑන් ඒ බැරි වුණා, දැන් ප්ලෑන් බී ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රට අරගෙන යමින් ඉන්න මේ අවාසනාවන්ත ඛේදනීය මූසල ගමනට මග පාදපු විදිහ පිළිබඳව තමයි මේ කෘතියෙන් විමල් වීරවංශ සහෝදරයා රචනා කළේ. ඒ වගේම දැන් ටිල්වින් සිල්වා සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා කියනවා මේක ප්‍රබන්ධයක්. ජුලි චන්ට වඩා උඩින් එයා කියනවා ප්‍රබන්ධයක්. මේ තියෙන එතුමගේ පුවත්පත් සාකච්ඡාව. ඒ කියන්නේ විමල් වීරවංශ ජීවිතෙන් ලෝකයක් තියෙනවා. ඒ ලෝකේ යා හිතන දේවල් ටිකක් තියෙනවා. ඒ හිතන දේවල් ටික යා ලියනවා ඇත්ත වගේ හිතාගෙන. මම හිතන්නේ එහෙම එකක් තමයි ඇත්ත කියලා. මොකද මම කිව්වේ නෑ. මට කියවන්න ඕන ගමකුත් නෑ. මට කියවන්න බලාපොරොත්තුකුත් නෑ. එතකොට දැන් ටිල්වින් සිල්වා සහෝදරයාට අනුව මේක විමල් වීරවංශගේ ලෝකේ. එයා හිතන දේවල් ටිකක් තියෙනවා. ඒක ලියලා තිනවා. තියා ඒ වගේව කරනවා. එයා ඉතින් ඒක කියවන්නෙත් නෑ. ඒක වැඩකුත් නෑ. ඒක නිකන් තේරුමක් නැති එකක්. හැබැයි දැන් ලාල්කාන්ත සහෝදරයා මොකද කියන්නේ? දේශපාලන මණ්ඩල සභිකය, පුරුත් සමිති ව්‍යාපාරේ නායකයා. එයා මොකද කියන්නේ මේ කෘතිය සම්බන්ධයෙන්? විවිධ අවස්ථාවල අදහස කියනවා මං.
අහලා තියෙනවා ඇහුවා යම් ප්‍රමාණයක් තියෙනවා යම් ප්‍රමාණයක් තියෙනවා ඇමරිකානු තානාපතිනිය මේක මෙහෙව්වායි කියන කතාව ඇත්ත දැන් 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 ලාල්කාන් සොදලා කියනවා මොනවා වුණත් මොනවා වුණත් එතුමා කියනවා මේ ඇමරිකානු තානාපතිතුමිය තමයි මේක මෙහෙව් ඒක ඇත්ත දැන් ටිල්වින් සොදලා කියනවා මේක ප්‍රබන්දයක් මේක විමල් විරුවන්සගේ ඔළුවේ මෙවුණු විකාරයක් ඒක වැඩකුත් නැහැ කිව්වල වැඩකුත් නැහැ තේරුමකුත් නැහැ මම බලන්නෙත් නැහැ ලාල්කාන් සොදලා කියනවා නැහැ अमेरिकानु तानापत तुम्हें तमाई गोल फेस सरगले में हुए के ऐत अपने में क्या नहीं ईलंग तो क्या लाल कांस होते हैं तवा हर या पूर्व ऐनी तरह वक करना मैं कत्ता हल्ला बना पैतुम का न मैं वैदे निश्चित हो मिटिया रनिल का गोटा वाया वाला रनिल लोग एन नो न किया न ये जात्य अंतर कुमांत्रण ना लाइने के लालकान දැනුවත් ජොබ් එකකට මේකට ගියා ඉන්නවා. එතකොට දැන් මේ අරගලේ පිටිබන්ද අනුර දිසානායක තව කතාවක් ඉරිසල කියනවා. බලමු මේ කතාවත් අහලා. අරගල කරුවට එන කවුද අපේ සමාජවාදී තරුණ සංගමය, අපේ ශිෂ්‍ය සංගමය, අපේ කලා සංගමය, අපි අරගල කරුවු නෙවෙයිද? දීර්ඝ කාලයක් අපේ උරුම සමිති ව්‍යාපාර අපිට මතකයි හර්තාලය ප්‍රකාශනපත් කරා. ඒ නිසා මේ අරගල කරුවෝ දේශපාලන පක්ෂ කියලා තමා රයිට් එකට බලමු අපිට නම්. එතන නියෝජනය කරපු බොහෝ හඬ මොකක්ද? දැන් මේ මොකද කියන්නේ? එතකොට ජනතා විමුක්ති පෙරමුණ මේ අරගලයේ බරපතල කොටස් කාර්යය බවට අනුර දිසානායක පිළිගන්නවා. ඒගොල්ලෝ කලා සංගමේ හිටියා. ඒගොල්ලෝ තරුණ සංගමේ හිටියා. ඒගොල්ලෝ කාන්තා සංගමේ හිටියා. ඒගොල්ලෝ සටන් පාඩේ එතන කිව්වා. ඒගොල්ලෝ සජීවි විකාශනයේ එතන දුන්නා කියලා අනුර දිසානායක කියනවා. එතකොට මම අහන්නේ ලාල්කාන් සොදරයන් ඉතාම ආදරෙන් අහනවා. ජනතා විමුක්ති පෙරමුණ මේ ඊනියා ගෝල්ෆේස් අරගලයේ කොටස් කාර්යය බවට පත්ුනේ එක්ක නොදැනුවත්වද? නැත්නම් රැට්ට විදියටද රැට්ටලා ආකාරයට මෝඩ කමටද නොදෙනුවත්ව මෝඩයෝ හැටියට පාවිච්චි වුණාද ජවිපේ පාවිච්චි වුණාද නැත්නම් ජවිපේ පාවිච්චි කළාද නැත්නම් ජවිපේ කලේ පැතුම් කර්නල් වගේ ජොබ් එකක්ද දැන් කියන්න ඕනේ මේක රටට මේ ගාලු මූදුර අරගල අර ඊනියා ගෝල්ෆේස් අරගලේ මේ රට කරපු විනාශය සුළුපටු නෑ මිනිස්සු තුන් දෙනායි මැරුනේ තාපොඩෙන් දහස් ගාණක් මැරෙනවා जनता बलवेग मर्दने विरोधी नव पण तेनो मेरटे लाभ लभ नायतन श्रीलंका रक्षण टेलीकॉम वोटर्स चेज आयतन लंका हॉस्पिटल लाभ लभ आयतन विकुनकन हदन मेरटे राज्य संपत्ति उक्कम तुट दिगट कुनकोलट परदेश बलवेगा दिन्यनोवगेम धातु बलात्मक बेदुवादी पुरुदेन ईट पास अमेरिकाणु सी ई ओत सेवा मेरटेनो एगोलंग उमनावन उक्कम इष्टकरण्यनो अपे मूद बदलती සන්නිවේදන සම්ප්‍රේෂණ කේබල් 6 ඒ කේබල් 6 ඒකේ සම්බන්ධතාවයක් ඇමරිකානු ශ්‍රාත්‍ත්‍ය සේවයට දෙන්න පොරොන්දු වෙනවා ඒ විතරක් නෙමෙයි අපේ ගුවන්තොටුපළේ මේ රට ඇතුල් වෙන අයගේ බයෝ ජීව විද්‍යාත්මක තොරතුරු සම්පාදනය කිරීම සඳහා වන යන්ත්‍රයක් එතන හයි කරන්න යනවා ඒ විතරක් නෙමෙයි අපේ බුද්ධි තොරතුරු CIA එකත් එක්ක ෂෙයා බෙදා ගැනීම සඳහා තොර බුද්ධි තොරතුරු बेदागनी में मध्यस्थान आरंभ करवा अमेरिका सेवा बलकायक श्रीलंका फेब्रुवर दाहेनवा मे गा मे कोल कटुनायक अद्वेगी मार्गे वहागने कोलम टारेनवा ईट पास सोप असंकर मेरट अमेरिका हमुदा तिप्पल बवट पत्किरी मे हमुदा तिप्पल बवट युध युधोपकरण सविकल ලෝකෙට යුද උපකරණ සහාය ලබා දීමේ තිප්පල බවට පත් කිරීමේ සෝපා ගිවිසුම අසංකරණ බවට සහතිකයක් පොරොන්දුවක්
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇමරිකා එක්සත් ජනපදයට ලබා දෙනවා. දැන් මේසා විශාල විනාශයකට පාර කැපුවේ ගෝඨාභය රාජපක්ෂව ගොදුරු කරගෙන ලනු දීලා බැසිල් රාජපක්ෂලා හරහා පීබී ජයසුන්දරලා හරහා තවත් පොහොට්ටුවේ ඉන්න තක්කඩි ගොම් මගෝඩි දේශපාලක්ෂු හරහා ලනු දීලා ලනු ගෝඨාභය රාජපක්ෂ කවලා ශවේන්ද්‍ර සිල්වලට යුධ අපරාධ චෝදනා නගලා බය කරලා කමල් ගුණරත්නලව බය කරලා අවනත කරගෙන ඊනියා ගෝල්ෆේ සරගලයක් හදලා අර මයිදාන් පන්නේ ගෝල්ෆේ සරගලයක් යුක්‍රේනයේ අද දඩබිම බවට පත් කරු පන්නේ ගෝල්ෆේ සරගලයක් හදලා මේ යන්නේ මේ රට ලිබියාවක් බවට පත් කිරීමේ ගමන මිස වෙන මොකක්වත් නෙවෙයි මේ හයිටියක් බවට පත් කිරීමේ ගමන මිස වෙන මොකක්වත් නෙවෙයි මේ රට ඉරාකයක් බවට පත් කිරීමේ ගමන මිසක් වෙන මොකක්වත් නෙවෙයි මේ යන්නේ මේ රට සුඩානේ අද සුඩානේ ගිනි ගන්නව කවුරුත් නැහැ සුඩානයක් බවට පත් කිරීමේ ගමන මිසක් වෙන මොකක්වත් නෙවෙයි මේකට තමයි මේ මේ ඔක්කොම මහත්තුරු ටික මග පෑදුවේ වොන්සේක හිටියේ ඒ වුමනාව පිටිපස්සේ කීයක් කරුවා ගන්න සන්ටැමියා ඇමරිකානු ඇමරිකානු සන්ටැමියා පාටලි චම්පි කරනව කියලා එතන හිටියේ MCC ගහන්න ඕන කියලා කියන්නේ හෙටානිද MCC තේනවා පාටලි චම්පි කරනව කියලා හිටියේ කි ජනතා විමුක්ති පෙරමුණ තමයි මේව කල් ඉස්සරනම් කල් වේලා ඇතුව හෙලිදරව් කළේ ඇමරිකානු විශේෂ ඔත්තු සේවා බලකායක් මේකට පැමිණියා කෝ ජයිපේ හුම් කිව්වද නෑ ඉඳ ඉස්සරනම් ජයිපේ තමයි මේ ඇමරිකානු අධිරාජ්‍යවාදී මැදිහත් වීම යන්තම් ඒවැ ඒවැ බැල්ම වැටෙනකොට ඒ රටට දැනුවත් කළ සමාජය දැනුවත් කළ ඒවා වැළක්වේ අද මොකද කියන්නේ මේ ජුලීචන් ජුලී ලාල්කාන්ත කියනවා මේක ඔව් ජුලීචන් තමයි ගල් ගෝල් ෆේස් අරගලේ පිටිපස්සේ හිටියේ ටිල්මින්සිල්ලා කියන එක විමල් වීරවංශගේ ඔළුවේ මැවෙන විකාරයක් කියලා ලාල්කාන්ත කියනවා මේකේ කො දැනුවත් භාවිත වුණා නම් ජොබ් එක නොදැනුවත් භාවිත වුණා නම් මෝඩකම අනුරදිසා නායක කියන ඔව් අරගලේ අපේ දැන් අපිට අහන්න තියෙන අවසාන වශයෙන් ලාල්කාන්තලගෙන් අනුරදිසා නායකලගෙන් ටිල්මින්සිල්ලාලගෙන් අපිට අහන්න තියෙන්නේ ඔබ නොදැනුවත්ව භාවිතා වුණාද රැට්ට වගේ මෝඩකමට ඔබ දැනුවත්ව ජොබ් එකක් කළාද කොහොම වුණත් දැන් මේ රට ගෙනින් තිබෙන මේ ඛේදණීය ඉරණමට හෙට දවසේ මහ බැංකුව IMF එකට යට කළොත් ඒකට වග කියන්න ඕනේ මේ මහත්තුරු ටික ඒකට වග කියන්න ඕනේ මේ මහත්තුරු ටික හෙට දවසේ ත්‍රස්ත විරෝධී පනත සම්මත කළ මේ රටේ ජනමාධ්‍යවේදීන් වෘත්ති සම්ති නායකයන් මේ රට විකුණන එකට විරුද්ධව නැගෙන මහජන බලවේග මර්ධනයන රනිල් වික්‍රමසිංහ පාර කැපුවොත් ඒකට වග කියන්න ඕනේ මේ ඊනියා ගාලු මෝදර අරගලයේ පිටිපස්සේ හිටපු ජුලි චන්ලගේ ඌමනාව ඉෂ්ට කරපු මේ සන්ටැමියෝ ටික ඒකට වග කියන්න ඕනේ මේ රටේ සිදුවෙන හැම ඛේදවාචකයකම 13 බලාත්මක කළ මේ රටේ බෙදුම් වාදය බල ගන්නවා දැන් ඔයගොල්ලෝ දන්නවා පුරාවිද්‍යා ස්මාරක වෙනසෙනවා උතුරු නැගෙන දෙපළාතේ පුරාවිද්‍යා ස්මාරක වෙනසෙනවා මේ වෙනකොට පුරාවිද්‍යා ස්මාරක කියන්නේ ඒක සිංහල බෞද්ධයන් විතරක් අයිති ඒවා නෙමෙයි ඒවා මේ ජාතිය ශ්‍රී ලාංකීය ජාතියේ අනගිතම උරුමය වසර 2000කට 2500කට වඩා ඉපරණී ඒවා ක්‍රිස්තු පූර්ව යුගයේ දිව යන ඒවා තමයි අද මේ විනසෙන්නේ වෙඩිතිරිමලේ වඩුන්නාගල පුරාවිද්‍යා උරුමය පෙරේද විනාශ වෙනවා බෙදුම්වාදී බලවේග ඇවිල්ලා ඉන්දියාවෙනුත් ගනනලා එතකොට මේ රටේ සිදුවෙන සෑම සියලු විනාශයකටම මේ රටේ රනිල් වික්‍රමසිංහ පොහොට්ටු වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුව කරන සෑම සියලු විනාශයකටම වග කියන්නේ මේ රටේ කර්මාන්ත වටලා තියෙන දැන් ඔබ දන්නවා කර්මාන්ත වටනෝ IMF එකේ යෝජනා ටික ගිලලා මේ සිදුවෙන සෑම විනාශයකටම මේ මහත්තුරු ටික ජුලි චන්ගේ බැටැලියන් එක පොන්සේකලා පාටලි චම්පි කරනව කළා ජනතා විමුක්ති පෙරමුණ NGO නඩේ පෙරටු ගාමින් වග කියන්න ඕනේ මහත්තුරුනි කියන එක අපි අවධාරණය කරන ගමන් මේ රටේ ජනතාවට මේ අපරාධකාරයෝ පිළිබඳ දැනුවත් වෙන්න කියන ගමන් මේ රටේ ජනතාවට මේ පොත පිළිබඳ විවාදයක් තියෙනවා නම් කරුණුත් එක්ක එන්න මඩ එපා මඩින් නෙවෙයි ගොඩින් එන්න මෙන්න පොත ගන්න පොත එන්න අපි ලෑස්ති ඕනම දේශපාලන බලවේගයක් එක්ක ඕනම දේශපාලකයෙක් එක්ක මේ පොතේ තියෙන කරුණුත් එක්ක විවාදයට අපි ලෑස්ති කියන එක තමුන්නාන්සලහරහා මේ රටේ දේශපාලන බලවේග වලට අපි අවධාරණය කරනවා ඒ වගේ මේ රටේ ප්‍රබුද්ධ ජනතාවගෙන් අපි ඉල්ලනවා මේ පොත අරගෙන පරිශීලනය කළා මේ ද්‍රෝහි රැළ පිළිබඳ
අවබෝධය රටට හදන්න ජනතාවට හදන්න කියන එකත් අපි ඉල්ලනවා. ලක් දෙරණ පුවතකට එහා කී රට ගැන කැක්කුමක්